ඇත්තටම හපුව නෑ වජිර. දැන් අපි ස්වාමියට දැන් තමුගේ හිත තමයි ඒක. කෙලස් තමයි මේ කරන්නේ මේ ජංජාලු. මේ ලෝභ දේශ මෝහ කියන්නේ භයානක හෝමෝන තුනක් නේ සතුරු ඇති කරනවා අපිට. දැන් ඇත්තටම අපි දැන් උගලන්ට එන ප්‍රශ්නේ මේ හස්බන්ඩ්ගේ ප්‍රශ්නේ දැන් නේද? එතකොට ඒකට උගලන් කොච්චර දේශ කළා ඇද්ද නේ? කොච්චර සාප කළා ඇද්ද ඒ කාලේ නේද? ඒක ඒව කරා නෙමෙයි මේ ලෝ අන්න අර එන්සයිම තුනෙන් කරපු වැඩ. එතකොට ඒකේ පුද්ගලයෙකුට නෙමෙයි මෙයා මේ චක්‍රය හැදුවේ එහෙමයි සංසාරය යන්න. මෙයා ඌට කලින් ඔය තත්ත්වයක් ඇති කරෙත් මෙයාම තමයි ඇති කරගත්තේ. දැන් බලන්නේ දුක හිතෙන්නේ සිතටනේ. එතකොට කර්ම කරෙත් සිතම නේද? හැමදාටම කරේ. එහෙනම් එයා කා නේද දුක් විඳින්න ඕන කොහොමද? තව කෙනෙක් පලි නැහැ. ඌ කරපු එක නේද? එතකොට ඌ විඳින්නේ. ඒ වගේ අපි එතකොට කතා කරන්න අයිතියක් ඇත්තෙම නැහැ. අයිතියක් ඇත්තේ නැහැ. ඒක තමයි අවබෝධය. ඒ අයිතියක් නැති තැන තමයි අපි ගැලවෙන්නේ. අපි ඒක කර්මානුරූප වෙනවා කියන එක තමයි හොඳටම තේරෙන්නේ. කරපු කර්මයක් නේ දැන් මේ පරිසන්නේ. එතකොට අර නිබ්බිදාව කියන එක වැඩි වෙන්න අපිට. අපි ඒක හරි විදියටම දැක්කනම් අපේ කෙලෙස් නැති වෙලා ගිහිල්ලා නැති වෙලා ගිහිල්ලා ක්‍රමක්‍රමයෙන් සිඳිලා යන්න ඕනේ ඒක. ඒ කියන්නේ එයා දැක්කත් ප්‍රශ්නයක් නැහැ. මේ මෙතන වැඩ කරන්නේ නැති තැනනේ. නැවතිලා. එතකොට අර ඒ දෙකක් නෙමෙයි එකක් වෙන්නේ. අන්න දෙක එකක් වෙනවා කියන්නේ ඒක දෙකට දැම්මම තමයි දුක වෙන්නේ. දෙක කාවම මේ දෙක හැම වෙලාවෙම සම්බන්ධ කරනවා. පාලමක් තියෙනවා නේද? ඒකතර මේක මෙහෙම අතෙන්ට යනවා. ආ මේ වෙන බොරු කතන්දර ටිකක් ගොතාගෙන ගිහිල්ලා අතෙන්ට යනවා. ආයි බොරු කතන්දර ටික මෙයාම හදාගන්න. ගිහිල්ලා එනවා අන්න ඒ පාලම. ඒ පාලම තමයි අපි කඩන්නේ. එතන විහිළුවක් වගේ තමයි හරිම වෙනකෝ විහිළුවකට අහු වෙලා තියෙනවා. ඉතින් මේ මිනිසුන්ට මේක අවබෝධ කරන්න නේ මම නම් කියන්නේ පුළුවන් ධර්මිය අවබෝධ කරන්න නේ. එතකොට ඊළඟ සැරේට හරි ඉතුරු ටික කරගෙන යන්න පුළුවන් නේ. මම කියන්නේ අවස්ථාව ලැබුණ වෙලාවේ නුවණින් විමසන්න මේ අවස්ථාවක් ලැබුණ වෙලාවේ නුවණින් විමසන්න කමටහනක් ලැබුණ මාර්ගයක් ලැබුණ වෙලාවේ යම් ප්‍රමාණයකට විමසන්න නේ. ඒක ඊළඟ සැරේට යනවනේ කන්ටිනු වෙලා. ඒකයි නේ මේකේ තියෙන වටිනාකම. අන්න ඒකයි මම කියන්නේ සම්පූර්ණයෙන්ම මගේ දැනට මෙන්න බැරි වෙයි සංහඟට. නමුත් අමුන්ට ඒ ලැබූ පන්නරය දැන් හරුණා මේකත් කියන්නේ හතකින් එකකින් නැති කරගන්න පුළුවන් නේද? කොතනද යන්නේ කොහෙටද ඉන්නේ කොතනද කියලා නොසොයා ඉන්නේ. නොසොයා ඕ එතකොට ඒක ඉවර වෙනවා කියලා දන්නවනේ. ඒක හොඳ අවබෝධයක් තමුන්ට ඇතුළාන්තේ තියෙනවනේ ප්‍රඥාව. ඒක නිසා මම කියන්නේ අනිවාර්යෙන්ම සෝතාපත්ති ඵලයට පත් වෙන්න කියලා. එතකොට තමුන්ගේ මේ අයිතිය තමුන් ලෝකය තමුන් නතු අල්ලගෙන තියෙන්නේ. හරි මම මට තව විවේකේ හොඳට ලැබුණු වෙලාවට මම ඉතුරු ටික කරගන්නම්කෝ කියලා. දැන් ඒ විවේකේ කියලා කිව්ව මේකයි. දැන් උගලන්ට මට වඩා මේ බාධා වැඩි. දැන් මට මේක කඩාගෙන යන්න පුළුවන් වුණා අවුරුදු 3ක සුළු කාලයක් තුලදී. නමුත් උගලන්ට ඊට වඩා කාලපරස්සයක් යන්න පුළුවන්. ඊට පස්සේ අපේ ආයුෂත් එක්ක අපි දන්නේ නැහැ නේද? නමුත් පන්නරේ ලබලානේ තියෙන්නේ දන්නේද? ඒ ගෙනා ටිකට වඩා ටිකක් තව ටිකක් එකතු කරගත්තා නේනේ. හැකියාවන් ගොඩක්. එතකොට ඒක ඉස්සරහට යන්න නතර වෙන්න කියන එක නෙමෙයි. අවධානමෙන් එන්න මේ දැඩි ආරක්ෂක කලාපෙට එන්න ඇතුල් එන්න නේ. බැරියර් එකෙන් එළියේ ඉන්න ඇතුල්. එළියේ ඉන්න අය ගැන ඒගොල්ලන්ට ආරක්ෂාවක් නැහැ. ඒකේ බුදුහාමුදුරුවෝ ඒක කිව්වා. අඩුම ධර්මී සෝතාපත්ති ඵලයට පත් වෙන්න කිව්වා. ඒත් එතනින් එහාට ආයෙත් ඉතින් බය වෙන්න දෙයක් නැහැ කියලා කිව්වා. දැන් උගලන්ට එහෙම තියෙනවනේ රැකවරණයක් නේද? ඇතුලෙන් හැම වෙලාවෙම අධ්‍යාත්මය තුල උගලන්ට ඒ රැකවරණයක් තියෙනවා කියන එක නේද? ඒක දැනෙනවනේ. එතනම අර දහම තුල යනකොට තමයි රකින්නවා කියන්නේ.